පින්වත්නි අනුශාසනාවක් කරන්න හිතට ගත්තේ අද දවසේ පැවිදි වෙච්ච පොඩි ස්වාමින් වහන්සේලාටත් ඒ පොඩි ස්වාමින් වහන්සේලාව සම්බුද්ධ ශාසනයට දයාද කරපු දයාබර අම්මට තාත්තට ඥාතීන්ටත් අනාගතය ධර්මානුකූලව සැපවත් වෙන පරිද්දෙන් අවවාදයක් අනුශාසනාවක් කරන්නට අවශ්‍යයි කියලා හැඟුණු නිසා ලෞතර බුදු පියාණන් වහන්සේ ගිහිගේ අතෑරලා අබිනික්මන් කළා. අබිනික්මන් කරන මොහොතේදී අහසේ පෙනී හිටියයි කියලා කියනවා වසවර්ති මාරයා. ඔය වසවර්තිය වසවර්තිය කියන වචනේ මහා නරක නපුරු වචනයක් විදිහට සමාජය තුළ භාවිතයට යෙදුනට වසවර්ති කියලා කියන්නේ තමන්ගේ වසඟේ අනුන්ව පවත්වන්න පුළුවන් කියන අර්ථය. මට පුළුවන් නම් වෙන කෙනෙක්ව මානසිකව පාලනය කරන්න යම් කිසි ක්‍රමයකින්. එතකොට මම ඒතනත්තා පිළිබඳව වසවර්ති. එතකොට කාම ලෝකයේ ඉන්න ඇත්තෝ මිනිස්යන්ව දෙවියන්ව පංචකාමයන් කියන රැහෙනින් වෙලලා පාලනය කරන්න පුළුවන් තැනැත්තාට අපි කියනවා වසවර්ති මාරයා කියලා. වසවර්ති මාරයා අහසේ පෙනී ඉඳලා මතු බුදු වෙන්න ඉන්න මහා බෝසතාණන් වහන්සේට කියනවලු පින්වත්නි සිද්ධාර්ථ අබිනික්මන් කරන්න එපා. තව දින හතකින් ඔබ ඒකාන්තෙන් චක්‍රවර්ති රජ වෙනවා. දිව්‍යමය චක්‍රරත්නය අහසේ පහළ වෙනවා ඔබ වෙනුවෙන්. මේ මුළු ලෝකයේම අග රජ බවට ඔබට පත් වෙන්න පුළුවන් නිකරුණේ දුක් විඳින්න ගිහිගිය අතහැරලා යන්න එපා කියලා. මහබෝසතාණන් වහන්සේ ගිහිගිය අතහැරලා ගිහිල්ලා තාපසතුමෙක් විදිහට අවුරුදු 6ක් පමණ දුෂ්කර ක්‍රියා කළා කියලා අපි දන්නවා. එහෙම දුෂ්කර ක්‍රියා කළා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මුලින්ම පින්වත්නි පළමු ධර්ම දේශනාවත් පවත්වලා මුලින්ම වැඩම කරපු රාජ්‍යය කියලා පින්වතුන් දන්නවා. බෞද්ධ ඉතිහාසයේ දන්න පින්වතුන් සඳහන් වෙන්නේ මගධ රාජ්‍ය. ඒ කියන්නේ මගධ රාජ්‍යයට වැඩම කළා. මගධ රාජ්‍යයට වැඩම කරපුවාම මගධ රාජ්‍ය රජගහනුවර රජකම් කළේ බිම්බිසාර කියන රජතුමා. බිම්බිසාර රජතුමා එතකොට හරි තරුණයි. බිම්බිසාර රජතුමාට මහබෝසතාණන් වහන්සේව මේ පළවෙනි පාරට නෙමේ හම්බුනේ. පළවෙනි පාරට පැවිදි ජීවිතයටපත් වෙලා සත්‍ය සොයාගෙන යන අතරතුරේදී මොන ගැහුණා. පින්වතුන්ට මතකද ඒ මුණ ගැහිලා බිම්බිසාර රජතුමා බෝසතාණන් වහන්සේට ආරාධනාවක් කළේ මොනව සම්බන්ධ කරගෙනද කියලා. බෝසතාණන් වහන්සේට ආරාධනා කළා මේ රාජ්‍ය ඔයයි මමයි දෙකට බෙදාගමු. මතකයි නේද? රාජ්‍යයේ කොටසක් ඔබ බාර ගන්න, ඔබ ඒ රාජ්‍ය පාලනය කරන්න, කොටසක් මම පාලනය කරන්න. මගේ රාජ්‍ය දෙකට බෙදලා මම ඔබට කොටසක් දෙන්නම් කියලා කිව්වා. දැන් පැවිදි ජීවිතයටපත් වෙච්ච මහබෝසතාණන් වහන්සේ ඒකට කැමති වුණාද? කැමති වුණේ නැහැ. අර බිම්බිසාර රජතුමා ඒ වෙද්දි මාර්ගඵල ලැබපු උත්තමයෙක් නෙමෙයි, ආර්ය තත්වයටපත් වුණු කෙනෙක් නෙමෙයි, යථාර්ථයේ ලෝකේ අවබෝධ කරපු කෙනෙක් නෙමෙයි. ශ්‍රද්ධාව පැහැදීම ප්‍රසාදයේ හින්දා කිව්වා මම දෙන්නම් මගේ රාජ්‍යයෙන් කොටසක් කියලා. හැබැයි පැවිද්දාගේ අරමුණ රාජ්‍ය කිරීම නොවේයි. වර්තමානයේ භික්ෂුන් වහන්සේලා ඉන්නවා වෙන්න පුළුවන් දේශපාලනය කරන. වෙන්න පුළුවන් නෙමෙයි ඉන්නවා. මේ මන්ත්‍රී හාමුදුරුවරු ඉන්නවා, ඇමති හාමුදුරුවරු ඉන්නවා, ප්‍රාදේශීය සභාවේ ප්‍රාදේශීය සභා හාමුදුරුවරු ඉන්නවා, ඡන්දෙට කැන්වසින් යන හාමුදුරුවරු ඉන්නවා, ස්ටේජ් එකට නැගලා දේශපාලඥයන්ට ඡන්දෙ දෙන්න කියලා හුරේ කියන හාමුදුරුවරු ඉන්නවා. හැබැයි ඒ හාමුදුරුවරු වෙන්න නෙමෙයි අද මේ අපේ පොඩි හාමුදුරුවරු මහාන වෙලා ඉන්නේ. අද මේ මුල වැරදෙන්න බෑ. ඒකින්ද ඒ පොඩි හාමුදුරුවරුන්ටත් ඇහෙන්න, මේ ඥාති හිත මිත්‍රාදීන්ටත් ඇහෙන්න මම මේ දේශනාව කරන්න තීරණය කළේ.
ඒක පැවිද්ද නෙමෙයි. ඒක පැවිද්ද නම් ඒක නම් බලාපොරොත්තු වෙන සැපේ ඒක නම් බලාපොරොත්තු වෙන දේ දා සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ එක්කෝ ගිහිගේ අතාරින්නේ නැතිව ඉන්න තිබ්බා. සක්විති රජ වෙන්න තිබ්බනේ මහ දෙයක්ද දවස් 7න් පහළ වෙනවා කිව්වා. දෙවෙනි පාරට බිම්බිසාර රජුරෝ සූදානම් වෙද්දී පරිත්‍යාග කරන්න තමන්ගේ රාජ්‍යයෙන් භාගයක් ඒක පිළිගන්න තිබ්බා. බලය හොයාගෙන යන කෑදර පුරුද්දක් භික්ෂුවකට කවදාවත් ගැලපෙන්නේ නැහැ. පින්වත්නි මේ ලෝකේ මිනිස්සු කොටස් දෙකකට බෙදෙනවා. අපි දිරණ මිනිස්සු දිරනවා කියන්නේ වයසට යනවා කියන අර්ථය. ජරාවට පත් වෙන දිරණ මිනිස්සු දිරණ දේවල්මයි හොයන්නේ. ආදරය කරන්න කෙනෙක් තෝරගත්තා නම් දිරණ කෙනෙක් ජරාවට පත් වෙන කෙනෙක්. මිනිස්සු බිඳෙන කැඩිලා බිඳිලා යන මිනිස්සු කැඩිලා බිඳිලා පළුදු වෙලා යන මිනිස්සු හොයාගන්නෙම පින්වත්නි පරේක්ෂණය කරන්නෙම ලබා ගන්න උත්සාහ කරන්නෙම කැඩිලා බිඳිලා පළුදු වෙන යන දේවල්. මිනිස්සු මරණ මිනිස්සු මරණයට පත් වෙන ස්වභාවයෙන් යුක්ත මිනිස්සු පින්වත්නි හොයන්නෙම මැරෙන නැති වෙන වෙනසෙන දේවල්. ඔකට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා අනාර්ය පරේක්ෂණේ. මොකද්ද කියන්නේ? අනාර්ය පරේක්ෂණේ. අනාර්ය පරේක්ෂණේ කියලා කියන්නේ පහත් සෙවිල්ලක්. පහත් පරේක්ෂණයක්. ඉතාම නිහීන නින්දිත පරේක්ෂණයක්. හැබැයි බුදුවරු මේ ලෝකයේ කරන්නේ ආර්ය පරේක්ෂණේ. මොකද්ද ආර්ය පරේක්ෂණේ කියන්නේ? දිරණ වයසට යන මිනිස්සු වෙලා ඉඳගෙන වයසට යන්නේ නැති දෙයක් හොයනවා. දිරන්නේ නැති දෙයක් සොයනවා. අජර අමර දෙයක් හොයනවා. මරණයට පත් වෙන මිනිස්සු වෙලා ඉඳගෙන මැරෙන්නේ නැති දෙයක් හොයනවා. කවදාවත්ම නැසෙන්නේ නැති දෙයක් හොයනවා. එවගේම වෙනසෙන ස්වභාවය ඇති මිනිස්සු වෙලා ඉඳගෙන පින්වත්නි වෙනසෙන්නේ නැති දෙයක් හොයනවා. මොකක්ද ඒ දේ? පැවිද්ද නිවන හොයනවා. අධ්‍යාත්මයේ තියෙන හිතේ තියෙන කෙලෙස් ඔක්කොම නැති කරලා දාලා කෙලෙස් කිලුටු අතුගාලා දාලා ද්වේෂය වෛරය ක්‍රෝධය රාගය මානය ආදී කිලුටු දේවල් ඔක්කොම නැති කරලා පාරිසුද්ධ හිතක් ගොඩනගා ගන්න උත්සාහ කරනවා. එහෙම කෙලෙස් නැති වෙලා ගියාම අධ්‍යාත්මයේ ප්‍රඥාවෙන් අවබෝධයෙන් විද්‍යාවෙන් පිරෙනවා. විද්‍යාවෙන් අවබෝධයෙන් ප්‍රඥාවෙන් පිරුණු හිත ඇතුලේ පින්වත්නි නිවන පිහිටා සිටිනවා. ඒ නිවන ලෝකේ අසංකතයි. හේතුන්ගෙන් හටගත් දෙයක් නෙමෙයි. ඒ නිවන කවදාවත් දිරීමටපත් වෙන්නේ නැහැ. ඒ නිවන ස්පර්ශ කරපු කෙනා කවදාවත් පින්වත්නි ඇලීම් එක්කලා ජීවිතේ ගත කරගෙන ගිහිල්ලා සංසාරේ දුකටපත් වෙන්නේ නැහැ. දැන් මේ පින්වතුන් පැවිද්දන් දිහා බලලා බොහෝම ගෞරවයෙන් දෝත එකතු කරලා වඳිනවද නැද්ද? වඳිනවා. ගිහියෙක් පැවිද්දෙක්ට වඳින්නේ සිවුර විතරනම් වෙනස, තට්ටේ විතරනම් වෙනස. පින්වත්නි වඳිනවා කියන එකේ අමුතු අර්ථයක් ඇත්තේ නැහැ. දැන් ඔය ඇත්තොත් මුදල් එකතු කරනවා, හම්බ කරනවා, රැස් කරනවා, ඉඩකඩම් ගන්නවා, වත්කම් ගොඩනගනවා, දේපල රැස් කරනවා. ඒ වත්කම් දේපල මිල මුදල් ඉඩකඩම් ඔක්කොම අන්තිමට අඬා වැළපි වැළපි මේ ලෝකේ දාලා මැරිලා යනවා. අන්තිමට ඇඟක් පොළවට පස් වෙලා යනවා. පණුව ගහලා කුණු වෙලා ජරා ජීර්ණ වෙලා යනවා. දැන් ඔබ විසින් වන්දනා කරනු ලබන, පූජා කරනු ලබන මේ පැවිද්දෝත් එකතු කරනවා, රැස් කරනවා, ඉඩකඩම් ගොඩ ගහනවා, හම්බ කරනවා, භවභෝග සම්පත් එකතු කරලා තෘෂ්ණාවෙන් වෙලිලා බැඳිලා ජීවත් වෙනවා නම් වඳින්න ඕන කමක් ඇත්තේ නැහැ. වඳින්න ඕනේද? ගිහියාගේ සහ පැවිද්දාගේ එහෙමනම් වෙනසක් ඇත්තේ නැහැ. මොකද්ද නානාත්වයනේ? ගිහියටත් බැංකු පොතක් තියෙනවා, පැවිද්දටත් බැංකු පොතක් තියෙනවා. ගිහියත් සල්ලි එකතු කරනවා, ඒකට පැවිද්දත් සල්ලි එකතු කරනවා. ගිහියත් ඉඩකඩම් රැස් කරනවා, පැවිද්දත් ඉඩකඩම් රැස් කරනවා. තෘෂ්ණාවෙන් ගොඩ ගහ ගන්නවා, ගිහියත් ගොඩ ගහනවා, පැවිද්දත් ගොඩ ගහනවා. ගිහියත් ඔය ඉඳලා හිටලා හීනියට සොට් එකක් දානවා. සමහර වෙලාවට සමහර පැවිද්දොත් ඉඳලා හිටලා ඔන්න ඔහේ නොකිය අපි අතාරිමු නේ. එතකොට වෙනසක් නැහැ. වෙනසක් තියනවද? වෙනසක් නැහැ.
හැබැයි එහෙම වෙන්න බෑ සංගරත්නේ මේ ලෝකේ අපි සලකන්නේ පින්වත්නි ආර්ය රත්නයක් විදිහට රත්න කියලා කියන්නේ මේ ලෝකේ දුර්ලභ දේවල් වලට යමක් මේ ලෝකේ අතිශයින්ම දුර්ලභ නම් ඒක මහා රත්නයක් බවට පත් වෙනවා ඉතින් අද මේ පුතාලා තුන් දෙනාම පැවිදි වුණේ එහෙම සංඝ රත්නයට එකතු වෙන රත්නයක් බවට පත් වෙන්න ජීවිතයේ අනිත් අය දුවන ගමන දුවන්න නෙමෙයි විශ්වවිද්‍යාලයේ කාලය ගත කරා මම අවුරුදු 3 අපේ නන්දපඩි හාමුදුරුවෝත් අවුරුදු 2ක් විශ්වවිද්‍යාලයේ කාලය ගත කළා විශ්වවිද්‍යාලයේ යනවා කියන එක පැවිද්දෙක්ගේ අරමුණක් නෙමෙයි ඒක අතිරේක අරමුණක් විශ්වවිද්‍යාලය කැතරට ගිහාම පින්වතුන් දැකලා තියෙනවනේ ඔය ටීවී එකේ නේද න්ියුස් යන වෙලාවට පිකටින් තියෙන වෙලාවට කොහමද දැකලා තියෙනවනේ ගිරිය පුප්පගෙන රැවුල වවාගෙන කොණ්ඩේ වවාගෙන පොලිසිය මහත්තයලත් එක්කලා හැපි හැපි නේ දේශපාලන අරමුණු ඔස්සේ ගමන් කරන භික්ෂු ප්‍රජාවක් ගොඩනැගිලා තියෙනවා සැරියුත් මහරහතන් වහන්සේ විශ්වවිද්‍යාලේ ගියා නම් කොහොම හිටියේද මුගලම් මහරහතන් වහන්සේව පාරේ හම්බුණා නම් ওই විදිහට පස්වගතවසංගෙන් අසජි මහරහතන් වහන්සේ විශ්වවිද්‍යාලයේ පිකටින් එහෙකට යද්දී උපතිස්ස කෝලිතට හම්බුණා නම් දැකලා පැහැදෙයිද පැහැදෙයිද පැහැදෙන්නේ නැහැ එහෙම පැහැදුනේ නැත්නම් ඔබ වහන්සේ කාගේ ධර්මයක්ද දේශනා කරන්න කියලා අසජි තෙරුන් වහන්සේගෙන් අහයිද උපතිස්ස පිරිවැජිය අහන්නේ නැහැ එහෙම ඇහුවේ නැත්තම් මේ සම්බුද්ධ ශාසනයට ප්‍රඥාවෙන් අග්‍රස්ථානයට පත්තුණු සරියුත් මහරහතන් වහන්සේ කෙනෙක් නැහැ මුගලන් මහරහතන් වහන්සේ කෙනෙක් නැහැ පින්වත්නි ඒ නිසා අපි මේ ලෝකේ ධර්මයට පැමිණෙන්න බලාගෙන ඉන්න ඇත්තන්ව ධර්ම මාර්ගයේ පහදවන පිරිසක් මිස අපහදවන පිරිසක් නෙමෙයි මිනිසුන්ට ධනය තියෙනවා මිනිසු ධනවත් කියලා සලකන්නේ මේ මිනිසුන්ට සල්ලි තියෙද්දි මිනිසු ධනවත් කියලා සලකන්නේ මේ මිනිසුන්ට ඉඩකඩම් තියෙද්දි මිනිසු ධනවත් කියලා සලකන්නේ මේ මිනිසුන්ට වත්කම් තියෙද්දි ඒක සාමාන්‍ය සමාජයේ සාමාන්‍ය ඇහැ සාමාන්‍ය දෘෂ්ටිකෝණය දැන් ඒක අපිත් අත්දැකලා තියෙනවා පිටස්තර ධර්මදේශනාවකට වඩිද්දි ත්‍රිවිල් එකක ගියොත් එහෙම ඒකේ රෝද තුනයිනේ තියෙන්නේ එතකොට වැඩි ගණන් ගන්නෙ නෑ බණත් ඒ තරම් අනර්ග නැහැ සමහර ගිහියෝ එහෙම මනිනවා බැරි වෙලාවත් අර අපේ මේ ප්‍රධාන දායක මහත්තයා උපාලි මහත්තයාගේ වගේ වාහනයක ගියොත් බණ අහන්න ආපු වයසක උපාසක අම්මලට තාත්තලට හිතනවා ඔන්න රහතන් වහන්සේ කෙනෙක් වැඩියා කියලා එහෙමමයි නැත්තෝ ඉන්නවා හැබැයි සම්බුද්ධ ශාසනයේ ඇතුලේ ධනෙමයි ඉන්නේ එතන ඒ ක්‍රමෙන් නෙමෙයි ආර්ය උත්තමයන්ට ආර්ය ධනයක් තියෙනවා මොනවද ඒ ධනය ශ්‍රද්ධා ධනං සීල ධනං හිරි ඔත්තප්පියං ධනං සුත ධනංච චාගෝච පඤ්ඤාමේ සත්‍යමන් ධනං ශ්‍රද්ධාව සීලය සුතය ලැජ්ජාව බය දෙක ඒ වගේම ප්‍රඥාව මේ දේවල් තමයි පැවිද්දන්ට ධනේ බවට පත් වෙන්නේ මේ ලෝකේ ආර්යයන්ට ධනේ බවටපත් වෙන්නේ කතාවක් තියෙනවා ගෙදරින් පරම්පරාවෙන් කෙනෙක් පැවිදි ජීවිතයටපත් වුණොත් හතර වර්ගයක් නිවන් දකින්නවයි කියලා කවුරු හරි පැවිදි උනායි කියලා අනිත් ඇත්ත ඔක්කොම නිවන් දකින්නේ නම් නැහැ හැබැයි කෙනෙක් පැවිදි වුණාම අපිට සිහි වෙනවා මගේ දරුවා මහන වෙලා ඉන්නවා එම නැත්තම් මගේ අසවල් නෑය මහන වෙලා ඉන්නවා සීලවන්තයි ගුණවන්තයි ධර්මානු ධර්ම ප්‍රතිපන්නයි හරීම ගුණවත් හාමුදුරු කෙනෙක් කියලා මතක් වෙද්දී පුදුම ශ්‍රද්ධාවක් ඇති වෙනවා කෙනෙක් ගිහියෙක් වගේ කෙනෙක් නෙමේ පුදුම පැවිදි උත්තමේ අන්න එහෙම සිහි වෙලා ශ්‍රද්ධාවක් ඇති වෙනවා නම් අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට තමන්ගේ දරුවා ගැන ඥාතියෙක්ට තමන්ගේ ඥාති පුත්‍රයා ගැන හිතවතෙක්ට තමන්ගේ හිතවතා ගැන ඒ ඇතිවෙන පැහැදීමේ ඇතිවෙන ශ්‍රද්ධාව පින්වත්නි කල්ප ගානක් සුගතිය උපදින්න හේතුවක් බවට පත් වෙනවා සතර අපායේ යන්නේ නැහැ කල්ප ගානකට ඒ සද්ධා මාත්‍රයම පමණයි
කෙනෙක් පැවිදි වුණාට පස්සේ පින්වත්නි දැන් මං සම්බුද්ධ ශාසනයට දරුවෙක් පූජා කරලා අවසానයි දැන් ඉතින් අපිට නිවන් දකින්න පුළුවන් කියලාම කෙනෙක් අදහසක් ඇති කරගන්නත් හොඳ නෑ තමන්ගේ දරුවෙක් මහාන වුණාට පස්සේ මෙතෙක්කල් සිල් සමාදන් නොවුණු තාත්තා මෙතෙක්කල් සිල් සමාදන් නොවුණු අම්මා සිල් සමාදන් වෙන කෙනෙක් වෙන්න ඕනේ මෙතෙක්කල් සමාධිය වඩපු නැති භාවනා නොකරපු තාත්තා අම්මා දැන් සමාධිය වඩන්න පටන් ගන්න ඕනේ භාවනා කරන්න පටන් ගන්න ඕනේ මෙතෙක්කල් ධර්මයේ ඉගෙන ගත්තේ නැති අම්මා තාත්තා ධර්මයේ ඉගෙන ගන්න පටන් ගන්න ඕනේ ඒකට හේතුවක් තියෙනවා මෙහෙම පැවිදි ජීවිතයට පත්වෙන පුතෙක්ව මව් කුස දරන්න ඇති දැඩි කරන්න ජාතක කරන්න ලේසි පහසු පිනක් පින්වත්නි තියන කෙනෙක්ට මිස වෙනත් කෙනෙක්ට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ එහෙම දරුවෙක් ඔබට ලැබිලා තියෙන්නේම මහා සාංසාරික කුසලයක් හින්දා අහලා බලන්නකො ළඟ ඉන්න දරුවෙක්ගෙන් තමගේ මහාන වෙනවදයි කියලා ආපගම දෙන උත්තර ගැනත් හිතලා බලන්නකෝ එහෙම ලෙහෙසියෙන් මහන වෙන්න සංසාරේ තියෙන පංචකාමයන් අතාරින්න නිවන කරා හික්මෙන්න හිතේ තියෙන කෙලෙස් ටික නැති කරගන්න බලාපොරොත්තු තියාගෙන අරමුණු තියාගෙන උපදින දරුවෝ හැම අම්මා කෙනෙක්ටම හැම තාත්තා කෙනෙක්ටම හම්බෙන්නේ නැහැ නේ ඒ කියන්නේ මේ ධර්මශාලාව ඇතුලේ ඉන්න අම්මලා තාත්තලාගෙන් අද වාසනාවන්තම අම්මා වාසනාවන්තම තාත්තා බවට පත් වෙන්නේ මේ සම්බුද්ධ ශාසනයට දරුවෝ පූජා කරපු වාසනාවන්ත අම්මයි වාසනාවන්ත තාත්තා ඒක ලැබීම ධර්මාශෝක රජුව හැදුවා කියලා කියනවනේ 84 දහසක් වෙහෙර විහාර එකක් නෙමෙයි දෙකක් නෙමෙයි 100ක් 200ක් නෙමෙයි කියන්නේ කීයක් කියලාද 84 දහහක් मोगली पुतिस राहतन वहांस गे ऐहुअल दैंगिंग ममत संबुद्ध सासने न्याय नेद कियला इतकोट मुकाद दुर्न किएन उत्तरे सासनेट दारुएक परित्याग करन कां असुहार दाहक वेहर विहार कलाई कियला सासने न्याय क्वेन्ने नहै कियला मैं पिन्नु तुंट असुहार दाहसाक वेहर विहार सकास करन नाम बेरिवे හැබැයි ධර්මාශෝක රජුරවන්ට ඒ වෙද්දි නොලැබිලා තිබුණු తత్వේ ඒ වෙද්දිත් පසුව ලබා ගත්තා ඒ වෙද්දි නොලැබිලා තිබුණු తత్వේ මේ පින්වතුන්ට මේ වාසනාවන්ත පෙරම්පුරණ පුණ්‍යවන්ත පුතාලා තුන් දෙනා අද දවසේදී අරගෙන දුන්න ලබා දුන්න හිමි කරලා දුන්න නේ පුදුම දායාදයක් පුදුම ලැබීමක් බවට පත් වුණා ඒ මහාන වෙච්ච දරුව තුන් දෙනාත් හිතා ගන්න ඕනේ අපි මේ සමාජයේ ඉන්න හැම හාමුදුරු කෙනෙක් දිහාම බලනවා ඒ අයව තේරුම් ගන්නවා හැබැයි අපි සමාජයේ ඉන්න හාමුදුරුවරු විදිහට හැඩ ගැහෙන්න නෙමෙයි පැවිදි ජීවිතයට පත් උනේ අපි කවුරු වෙන්නද පැවිදි ජීවිතයට පත් උනේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා කවුරු හරි පැවිදි ජීවිතයට පත් උනොත් එයා චරිතය සකස් කර ගන්න ඕනේ හරියට සරියුත් මහරහතන් වහන්සේ වගේ. එහෙම නැත්නම් මොගලම් මහරහතන් වහන්සේ වගේ. එතකොට අපේ දර්ශනය අපේ ආදර්ශය තියෙන්නේ මොගලම් මහරහතන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේ වැනි උතුම් මහරහතන් වහන්සේලගේ චරිත. ඉන් මෙහා අපි කාවවත් අනුගමනය කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. අපේ ගෞරවනීය මෑණියොත් ඉන්නවා මෙතන. යම් කිසි කාන්තාවක් පැවිදි ජීවිතයට පත් වුණා නම් අරමේනිය වෙන්න මේ මේනිය වෙන්න එහෙම කල්පනා ඒ පැවිදි වුණු තැනැත්තියට ඇතිවිය යුතු නැහැ ඇති වෙන්න ඕන එකම ප්‍රාර්ථනාව මමත් කේමා මහරහත් තෙරණිය උත්පලවන්නා මහරහත් තෙරණිය වගේ තෙරණියක් බවට පත් වෙනවා කියන අදහස ගිහියන්ටත් පින්වත් නියෙවිනි බලාපොරොත්තු තියෙනවා අපි හැමෝම මේ ඉපදිලා ඉන්න ජීවිතය తాවකාලික ජීවිතයක් හැමදාම ජීවත් වෙන්න පුළුවන් ජීවිතයක් නෙමෙයි අපිට ලැබිලා තියෙන්නේ පින්වත්නි ගෙවි ගෙවි යන ජීවිතයක් මේ පින්කම පටන් ගන්න කලින් තිබුණු ආයස ප්‍රමාණයෙන් කොටසක් දැන් ගෙවිලා ඉවරයි අනුශාසනාව පටන් ගද්දි තිබුණු ආයස ප්‍රමාණයෙන් කොටසක් මේ අනුශාසනාව කරමින් ඉදදි ගෙවිලා ඉවරයි අද දවස ගත වෙද්දි ජීවත් වෙන්න තියෙන කාලෙන් තව දවසක් ගෙවිලා ඉවරයි ගෙවෙන ජීවිතයක් තව කොච්චර ඉතිරි වෙලා ඇද්ද අපි දන්නේ නෑ පින්වත්නි කොච්චර ධන දානේ දීපල වස්තු කන්දරාවක් අපිට තිබ්බත්
කොච්චර මිල මුදල් තිබ්බත් මොන විදිය උගත්කම් තාන්න මාන්න මොනවා තිබ්බත් මරණය ආවහම ඉතින් අපිට යන්න සිද්ධ වෙනවා එකතු කරගෙන තියෙනවා කැමැත්තෙන් හරි අඬා අඬා හරි අකමැත්තෙන් හරි දාලා යන්න සිද්ධ වෙනවා ඉතින් ඒ නිසයි බුදුහාමුදුරුව කියන්නේ අරන් යන්න පුළුවන් දේවල් එකතු කරන්න දිරන්නේ නැති මැරෙන්නේ නැති සදාකාලික දෙයක් ජීවිතේ ලබා ගන්න උත්සාහ කරන්න කියලා. ඒ නිසා මේ ගිහි පැවිදි සියලු දෙනාම හිතේ තියා ගන්න ඕනේ මේ ලෝකයේ උතුම්ම ලැබීම මට ලැබිලා තියෙනවා මනුස්ස ජීවිතය. ඒ මනුස්ස ජීවිතය ලැබපු අයට ලැබෙන විශේෂම ලැබීම දුර්ලභම ලැබීම අපිට ලැබිලා තියෙනවා සම්බුද්ධ ශාසනය. බුදුබණ අහන්න ලැබෙනවා ඒ ධර්මයට අනුව හැසිරෙන්න පසුබිම ලැබෙනවා. එවැනි වාසනාවක් ලැබිලා ජීවිතය ගත කරන අපි මේ ජීවිතය අවසන් වෙන්න කලින් හැකිතාක් ධර්මය අවබෝධ කරගන්න කෙලෙස් නසා ගන්න ජීවිතේ මෙහෙවීමක් ඇති කරගන්න ඕනේ ජීවිතය සකස් කරගන්නට ඕනේ ඒක අපි සිහිය තියා ගන්නට ඕනේ පින්වත්නි මේ පින්කම සිදු කරපු ආකාරය ගැන කෙටියෙන් සිහිපත් කරන්නට ඕනේ අවස්ථා කීපයකදීම අපිට මේ පින්කම කල් දමන්න සිද්ධ වුණා රටේ පවතින තත්ත්වේ නිසා මේ පින්වත් පොඩි ස්වාමීන් වහන්සේලාගේ දෙමව්පියන්ට විශාල ඥාති පිරිසක් ඉන්නවා ඒ ඇත්තන්ට කියලා ඒ ඇත්ත ඔක්කොම සහභාගී කරගන්න මේ පින්වතුන්ට උමනාවක් තිබ්බා හැබැයි ඉතින් මේ අවස්ථාවේදී අපිට ඒක කරන්න පුළුවන් කමක් නැහැ ඒ උමනාව සාධාරණයි අසාධාරණ නැහැ මොකද මේ දරුවා ඒ විවාහ වෙනවා කියලා විවාහ උත්සව ගන්නවා කියලා කතාවක් මේ ලෝකේ නැහැ ඒ නිසා මේක තමයි ශ්‍රේෂ්ඨම මංගල්‍යය ඒ මංගල්‍යයට සහභාගී කරගන්න විශාල පිරිසක් හිටියට අපිට සහභාගී කරගන්න බැරි වුණා නමුත් මේ රටේ පවතින වාතාවරණය වෙනස් වුණාට පස්සේ විශාල උත්සවයක් ගන්න අපි බලාපොරොත්තුෙන් ඉන්නවා මේ දරුවන්ගේ මංගල ධර්ම දේශනාවන් ලොකු උත්සවයක් විදිහට සූදානම් කරලා ඒ ඥාතීන් ඔක්කොම රැස් කරගෙන අපි ලොකු පින්කමක් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා පින්වත්නි මේ පින්කම සංවිධානය කරද්දි මං හිතන්නේ අපේ සභාපති මහත්තයලා ලේකම් මහත්තයලා කමිටුවේ සමාජිකයෝ එවැගේම කමිටුවට සම්බන්ධ නැති අපේ දායක අය එවැගේම මේ දූ දරුවන්ගේ දෙමව්පියෝ අපේ මහාන වෙච්ච පුතාලගේ අම්මලා තාත්තලා දින ගණනාවක් ඉඳලා බොහොම වෙහෙස මහන්සි වුණා වගේම ඊයේ දවසේ නම් ඇත්තටම නිින්දක් ලැබුණේ නැතුවේ ඇති මම මේ හරියට පාන්දර 3 විතර වෙලා එද්දිත් මේ පින්වතුන් මේ හරියේ බොහෝ දිනක් වැඩ කරමින් හිටියා බොහෝම වෙහෙස මහන්සි වුණා වෙන විහාරස්ථානවල ඉන්න දායක සභාවේ දායකයෝ වගේ කං කෙඳිරි ගගා අනේ කරන්න බෑ මොනවද මේ කරදර ඈ මොන වදයක්ද මේ එහෙම හිතන දායක පිරිසක් අපිට ඇත්තේ නෑ ඉන්නේ බොහෝම පොඩ්ඩයි දායකයෝ අර අහලා තියෙනවානේ මල් වලට වහන්නේ එක జాතියක් අසූචි වලට වහන්නේ තව జాතියක් කියලා මල් වලට වහන බඹරුද වැඩි පින්වත්නි අසූචි වලට වහන නිලමැස්සොද වැඩි එහිඳ අපිට දායක සභාවේ ඉන්නේ බොහොම ටිකක් වෙන්න පුළුවන් ඒ ටික පින්වත්නි ඉතාම ශ්‍රද්ධාවන්තයි ඒ වගේම ඉතාම වීරයවන්තයි ඉතාම කැපකිරීමකින් යුක්තයි සංඝරත්නයේ තමන්ගේ දරුවෝ කියන හැඟීමෙන් ඒත් ස්වාමින් වහන්සේලාගේ අම්මලා තාත්තලා කියන හැඟීමෙන් බොහෝම කැපවීමෙන් වැඩ කටයුතු කරන බොහෝම පින්වන්ත පෙරුම් පුරණ දායක පිරිසක් අපිට ඉන්නවා ඒ පින්වතුන් පිළිබඳව සිහිපත් කරන්නට ඕනේ වගේම මගේ පොඩි හාමුදුරුවරු පිරිස ඒ වගේම පන්සලේ ඉන්න පුතාලා ටික බොහෝම කැපකිරීමක් මේ දවස් ටිකේම සිද්ධ කළා නිදි වරාගෙන ඒකත් සිහිපත් කරන්න ඕනේ ඒක සාංශාරිකව මේ ජීවිතයේ ලැබුණු මහ ලැබීමක් කියලා මම සලකනවා මගේ පොඩි හාමුදුරුවරු ටික මේ විදිහට මට ලැබුණු එක මේ තරම් ගෞරවයක් ඇති මේ තරම් සංසුන් බවක් සහ කැපකිරීමක් ඇති පොඩි ස්වාමින් වහන්සේලා වෙන මේ ප්‍රදේශයේ අපිට ගුරු හාමුදුරුවන්ට ලැබිලා තියෙනවා කියලා දකින්න ලැබෙන්නේ නැති හින්දා ඒ මම මහත් වාසනාවක් කියලා සලකනවා ඒ ඇත්තන්ට ගෞරවයේ පිණිස සිහිපත් කරනවා ඉතින්
මේ පිනතුන් දානේ පූජා කළා පිරිකර සූදානම් කරලා පූජා කරා මේ පැවිදි වෙන භික්ෂුන් වහන්සේලාට සිවුරු සකස් කරලා පොත්පත් සකස් කරලා නොඑක් පිරිකර සකස් කරපු අය ඒ පිරිකර ලැබෙන්න සලස්සලා මෙතනට සහභාගී නොවි ඈත ඉඳලා සතුටු වෙන්න හිත සකස් කරගත්ත මේ වතාවේ ඉතින් ඒ අයවත් සිහිපත් කරනවා අපේ තරින්දු පුතාට එහෙම කොළඹ ඉන්න නෝනා මහත්මේ සිවුරු සකස් කරලා එව්වා එහෙම බොහෝ දෙනෙක් දායක වෙලා පාත්‍ර පූජා කරලා පිරිකර පූජා කරලා මෙතනට සම්බන්ධ නොවි ඈත ඉඳලා ඒගොල්ලෝ සාදු කියලා මේ පින්කමට සතුටු වෙනවා ඇති ඉතින් පින්වත්නි මේක මහා පින්කමක් සම්බුද්ධ ශාසනයේ බබලවන්නට හේතු වෙන පින්කමක් මේ පැවිදි වුණු පොඩි හාමුදුරුවරු හොඳට අධ්‍යාපනය ලබයි හැබැයි ඒක අර රැඩිකල් බව වැඩි දියුණු වෙන අධ්‍යාපනයක් නෙමෙයි සන්්‍යමේ ඇතිවෙන හික්මීමේ ඇතිවෙන යථාර්ථයේ අවබෝධයේ ඇතිවෙන බොහෝම ධර්මානුකූල අධ්‍යාපනයක් අපේ මේ සමහර චූටි හාමුදුරුවරු ඉන්නවා මේ ප්‍රදේශයේ වැඩිහිටි හාමුදුරු කෙනෙක්වත් ලබලා නැති අභිධර්මාචාර්ය උපාධිය ලැබපු පොඩි හාමුදුරුවරු නේ මෙවර ලංකාවේ වයසින් අඩුම ත්‍රිපිටකාචාර්ය භික්ෂුන් වහන්සේලා කියන්නත් බෑ සාමාන්‍ය පුංචි හාමුදුරුවරු ත්‍රිපිටකාචාර්ය කියන්නේ පොඩි උපාධියක්ද අපේ පන්සලේ ඉන්න උදිත හාමුදුරුව මුදිත හාමුදුරුව මේ කැමරාකරණය संबंध बुद्धि स्वामी हंस लाभालम त्रिपिटकाचार्य स्वामी हंस बवट पत्ना अभिधर्माचार्य गिहि तेनेत्यो सह तेनेत्त उन्नपिट बिहिकरान लेबुना एवगेम पासल अध्यापन क्रम वेदे तुला विभाग वरट पेनी सिटी अवस्थाव लबादुना मे विहारस्थाने नियमित वयस्मट्टमट अडुएं बहुदने तमंट वडा वयसिंग वेडी අවුරුදු 4-5කින් වැඩි මල් දරුවන් සමත් වෙන විභාග ලංකාවේ වාර්තා තබමින් සමත් වෙලා ඇති බව මේ පින්වතුන් දන්නවා. ඒ නිසා පන්සලෙන් ලැබෙන අධ්‍යාපනයේ පිළිබඳව කිසිම ගැටලුවක් ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. විෂයන් තියෙනවා නම් 9ක් ඒ විෂයන් 9ම මේ පන්සල ඇතුලේ උගන්වනවා. විෂයන් තියෙනවා නම් 40ක් ඒ විෂයන් 40ම මේ පන්සල ඇතුලේ උගන්වනවා ඒ පැත්තේ අඩුපාඩුවක් වෙන්නේ නැහැ ඒ නිසා මේ දරුවන්ට අධ්‍යාපන කටයුතු වල කිසිම හානියක් වෙන්නේ නැති බව මේ දෙමව්පියන් ඉදිරියේ කරුණාවෙන් සිහිපත් කරනවා හැබැයි පිරිවනකට නම් මම පෞද්ගලිකව මේ පොඩි හාමුදුරුවරු යවන්න ඒ තරම් ප්‍රිය නැහැ මේ විභාග සමත් වුණු කිසිම ස්වාමින් වහන්සේ නමක් පිරිවනකට ගිහිල්ලා එක දවසක්වත් නතර වෙලා ඉඳලා ඉගෙනගෙන විභාග සමත්තුණු ඇත්ත නෙමෙයි මං ඒවා හෙලා දකින්නවා නෙමෙයි සමහරට අදම ඔබට දැනෙන්නේ ඇති ඒ අධ්‍යාපන ක්‍රමේ යම් අඩුපාඩු තියෙනවා ශ්‍රද්ධාව වෙනුවට වෙන මොනවදෝ ඒ ඇත්තන්ගේ හිතවල වැඩෙන ගතියක් අපිට දකින්න ලැබෙනවා සීලාදී ගුණධර්ම වෙනුවට වෙන මොනවදෝ ගිහියන්ට ගැළපෙන සිතිවිලි රටාවක් ඒ ඇත්තන්ගේ හිතවල වැඩෙනවා අපිට දකින්න තියෙනවා පින්වත්නි මහණ වුණේ අපාගත වෙන්න නෙමෙයිනේ ගිහි ජීවිතේ ගිහියන් ලබන ගොඩක් දේවල් අපි අතහැරලා ඇවිල්ලා තියෙන්නේ අපේ මේ ලස්සන තරුණ කාලේ අපි ඒව අතහැරියේ ඒ දේවල් අතහැරලා මහණුනේ හෙට මැරිලා ගිහිල්ලා අපාය උපදින්න නෙමෙයිනේ මංගාවට ඇවිල්ලා මහණ වෙන අපේ පොඩි හාමුදුරුවරුත් මංගාවට ඇවිල්ලා මහණ වෙන්නේ ලොකු හාමුදුරුවොත් එක්ක එකතු වෙලා සුගති මාර්ගයේ නිවන් මාර්ගයේ ගමන් කරන්නට මිස අර වගේ අපාගත වෙන මාර්ගයක ගමන් කරන්න නෙමෙයි ගුරුවරයා විදිහට මම ආදර්ශමත් වෙන්න ඕනේ මගේ ගෝලියෝ ටික මේ ශාසනය තුල විනයානුකූලව ධර්මානුකූලව පිහිටුවා ගන්න ඒ නිසා මේ උතුම් ගමන් මාර්ගයක කෙලස් ලෙහි ලෙහි යන සංයෝජන බිඳි බිඳි යන උතුම් ධර්ම මාර්ගයක හිත පාරිශුද්ධියටපත් වෙන හිත අධ්‍යාත්මයේ කුසලයෙන් පිරෙන නිවන කරා ගමන් කරන උතුම් ධර්ම මාර්ගයකට අද මේ අපේ පොඩි හාමුදුරුවරු තුන්දෙනා ආරම්භයේ සනිටුහන් කරනු ලැබුවා. ඒ පොඩි හාමුදුරුවරුන්ගේ මග පිටුපසින් ඒ දයාබර තාත්තලා තුන්දෙනා, ඒ දයාබර අම්මලා තුන්දෙනා, ඒ කිරියම්මලා ආච්චිලා සීයලා ඥාති සහෝදර සහෝදරියෝ ඒ ඔක්කෝ මේ මග යන අද විශේෂ ආරම්භයක් ලබා ගත්තා. මේ ධර්මාශ්‍රමයට
अपे तारिंदु पुताव संबंध करपु मे अंग महात्म्या सिहिपत करना एवगेम अपे निसल पुता अद पैविधि वेला इन्ने सुनीत कियला तारिंदु पुता पैविधि वेला इन्ने नारद कियला निसल पुताव संबंध करपु अपे मुदित हामदुरु अंगेत केम पड़ी हामदुरु अंगेत दयाबर पियानन्व सिहिपत करना एवगेम अपे दायक कारकादीं बहो दिने अपे इमेस पुता अद मम ए पुताट तोरला दीपु नम तमाय राहुल राहुल कियला कियन्ने पोडी नमक नेमेई लौतुरा बुदूनु उत्तमयानन वहन्सेगे गिहि काले पुतागे नम एम तोरन्न मगे हिते लोकु हेतुवक् तिबुना एकई मं ए नम तेरुवे लोकु बलापोरोत्तुवक् ऐतिव पोडी पुतेक्कुनाया पोडी मेक्केना वयसिं एकई मं मे गोडक् कियन्ने लोकु बलापोरोत्तुवक् ऐतिवे नम तेरुवे පින්වත්නි ඉතින් ඒ දරුවන්ව මේ ගමනට යොමු කරන්න කවුරු හරි වචනයකින් හරි උදව් කළා නම් උපකාර කළා නම් ඒ අයට ඇත්තටම ඒ පිනම ඇති සංසාරේ සුගතිගාමී වෙලා කෙලෙස් නැසලා උතුම් නිවනින් නිවී සැනසෙන්න ඉතින් කිසිම වැඩිහිටියේ මේ දරුවන්ට අවවාද කරන්න එපා රැස් කරන්න රැස් කරන්න රැස් කරන්න කියලා ඔයත් සමහර ලාට එහෙම කියන්න ඉඩ කඩ තියෙනවා කිසිම වෙලාවක මේ මහාන වෙච්ච පොඩි හාමුදුරුවන්ට කියන්න එපා ඔය පිරිකර ටිකක් එකතු කරගන්න කවදා හරි ඔයාට ඕන වෙයි කියන වචනේ කවදාවත් කියන්න එපා ඒ එකතු කරන දේවල් ඔක්කොම මේ ජීවිතේට විතරයි දාලා යන්න වෙනවා එකතු කරලා ඉවෙලා තෘෂ්ණාවෙන් මැරුණොත් අර හාමුදුරු කෙනෙක් සිවුරට ඇලිලා මැරිලා සිවුරේ උකුණෙක් වෙලා උපන්න වගේ උකුණෙක් වෙලා अच्छर सिर रकना उकुनेना वगे तिरसा लोके उकुनेला उपदीन सिद्धवेनवा मे दर अंट की इगन गांड इगन गांड इगन गन शिवर अरिंड हुद जोबे कक्कल है कि हुद ज्ञान विवाह कर गे कि ओम किएवेन इडकड़तीनवा कवदावत की अवत अपागत वेनवा दरुवत अपागत करना है भाई पैवेदी वेला शिवर अरिणवा कि पवक निमे मम्मी की अने हेम आकल्य देने पा पुलवंतर की अन्न पुते अंदिन्ने दुखाक ने विंदिन्ने दुखाक ने विंदिन्ने अभी विंदिन्ने दुखाक अभी बारा विशाल बरा कर गगन जीवत्न्ने वगकी राशियक मेद जीवत्न्ने दंतमी अपीट तेरेन्नी मे अम्मल की तातल की दंतमी तेरेन्नी अपीट अभी मेदेट अहुवेन्नी नैतिव महन उना हाम ध्रुवने की अला एनिसा ये पैत्तटम मे दरु अंगे हित हदान्न ने मे दरु अंट कियन्न ओया मे लोकेट एकतु करन्न एपा ओया परलोकेट एकतु करन्न कियला मे मैतकदी अपे चमिंद महात्म्या विशाल मुदल परित्यागयक् सिद्ध कला मेतेंट गैलपेन निसा मम्मे कियन्ने अपे पोडी हामुदुरु दन्नो मे सिद्धिय ए मुदल परित्यागे इतिन सामान्य मुदलक् नेमे इतिन रुपियल् लक्ष 5ක් විතර තිං පරිත්‍යාග කරා හදිසිය ගෙනල්ලා ඊට වැඩි යත්තේ මහත්මයා මේ ධර්මාශ්‍රමයට පරිත්‍යාග කළා තියෙනවා නෝ නම මහත්මියත් එක්කලා ඉතින් පරිත්‍යාග කරපුවම මම ගිහිල්ලා අම්මා කතා කරපු වෙලාවේ අපේ අම්මට කිව්වා අම්මේ මේ අද අර චමින්ද මහත්තයලා මෙහෙම භාවනා මධ්‍යස්ථානයේ කුටි හදන්නත් එක්කලා කියලා මේ පූජා කරා ලක්ෂ 5ක් පොඩි හාමුදුරන්ට මතකද අම්මා මොකද්ද කිව්වේ කියලා अने अपे हामद्रुने वेन किसीम देखट ओय मुदल ना कवदावत गंडिपा वेन किसीम देखट भाविता करंडिपा ये पिंग कटे उत्तम ओकेंकरे अम्म की हुआ अन्न हामद्रुकने अम्म के वेना अम्म के कोहम के अद ममदाने ने विनता अत के कोहम के अद ममदाने ने इट पे मम कथा कल की अम्मे अपे अद वसमादंगुना अपे अम्मा इत कोट मंगिताने पोड़ी हामुद्रोत्त हंगिती अपे अम्मा इत कोट किये ना हामुद्रोने ममात्मे आहंड केला हिटिये अपीट पुलुवाने अटसील समाधांग वेन ओबो हांसे वस समाधांग वेन तुम्मा से पुरावतम ममा अटसील गान्न वाई केला की हुआ तिंग अन्न हामुद्रो केने ग्याम्मा केने एवलावे मत एस देकट कांदुलु इनुआ मं कोच्चर पिंकर मट एहेमाम्मे खे तमंगे पुता महनवेला वसमादंगनवादी अम्म की उपोहांसे वसमादंगन काले मम अटसील समाधंगनवा गेदरी
ඉතින් හාමුදුර කෙනෙක්ගේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් අන්න එහෙම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්නට ඕනේ එතකොට මට හිතුණා පින්වත්නි මේ වගේ අම්මා කෙනෙක් ලැබිච්ච මම කොයිතරම් තව වෙනස් වෙන්න ඕනේද කියලා අම්මගේ චරිතේ වෙනස් වෙද්දි තාත්තගේ චරිතේ වෙනස් වෙද්දි පැවිදි වෙච්ච හාමුදුරුවන්ට හිතෙනවා බලන්න මගේ අම්මට තාත්තට මං ගැන කොච්චර ගෞරවයක්ද ඒ අම්මා තාත්තා මට දන ගහර දෙපාල්ලා වඳිද්දි මම කොයිතරම් සිල්වත් වෙන්න ඕනේද මං කොයිතරම් ගුණවත් වෙන්න ඕනේද මම කොයිතරම් ගිහියන්ට වැඩිය වෙනස් වෙන්න ඕනේද පූජනීය කෙනෙක් වෙන්න ඕනේද කියලා ඒ නිසා මහාන වෙනවා කියන්නේ ඇඟේ සිවුර පටලව ගන්න එක නෙමෙයි මහාන වෙනවා කියලා කියන්නේ හිස බූගාලා අමුතු පෙනුමක් ගන්න එකක් නෙමෙයි මහාන වෙනවා කියලා කියන්නේ පන්සලකට වෙලා ඔහේ ඉන්නවා කියන එකක් නෙමෙයි ඒක අතිශය පාරිශුද්ධ පූජනීය ගමන ලෞතර බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා සුපටිපන්නයි ලෞතර බුදු පියාණන් වහන්සේලාගේ ආර්ය මහා සංඝරත්නය උජුපටිපන්නයි ඥාය පටිපන්නයි සාමිචි පටිපන්නයි ඒ උතුමන් වහන්සේලව දුර බැහැර ඉඳලා ගෙනවිදින් පූජා කරන්න සුදුසුයි නිවසට වඩම්මවල පූජා පැවැත්වීම සුදුසුයි ඒ ආර්ය මහා සංඝරත්නය උදෙසා ලොකු ලොකු තනතුරු ලොකු ලොකු අරමුණු හිතේ තියාගෙන දක්ෂිනාව පිරිනැමීම සුදුසුයි අම්මා තාත්තගේ උනත් අත් දෙක එකතු කරලා දෝත නළලේ තියලා ඒ පොඩි හාමුදුරුවන්ගේ මහා සංඝරත්නයේ නියෝජනය කරන ඒ භික්ෂුවගේ පතුල් දෙක අල්ලලා වඳින්න සුදුසුයි අන්න එහෙම සංඝරත්නයකටයි දයාබ්‍රාම්මේ දයාබ්‍රතාත්තේ ඔබේ පුතා අද දවසේදී ඇතුල්ුණේ කියලා සිහිය තියාගන්න එහෙම සිහිය තියාගෙන අපි හැමෝම මුලින්ම ආශිර්වාද කරමු මුළු ජීවිතේ පුරාම ගොඩනගපු දරාගෙන හිටපු දයාබර මාතෘ ගුණයේ ඉදිරියට අරගෙන ඒ වගේම හදවත පුරා විසිරිලා යන විදිහට පවත්වාගෙන ආපු දයාබර පියවරුන්ගේ පීතෘ ගුණය ඉදිරියට අරගෙන ඒ උතුම් මව් ගුණයෙන් ඒ උතුම් පිය ගුණයෙන් ඒ ආනුභාවය කරනකොටගෙන අද පැවිදි වූ මේ උතුම් පොඩි ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී භාවය ලැබේවා චිර ජීවනයේ ලැබේවා සුවසේ ප්‍රත්‍යපහසුකම් ලබාගෙන ඉන්ද්‍රිය දමනේ ඇති කරගෙන මෙලව පරලව දෙලව දියුණුවට පැමිණ සියලු කෙලෙසුන් නසා නොපමාව පූජනීය අරහත්වයට පත්වීම පිණිසම මේ සියලුම ආශිර්වාද බලයන් හේතු වේවා වාසනා වේවා බුදු පුතුණුවනි නුඹ අමා මහ නිවනම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා ආශිර්වාද කරන්න. ඒ වගේම දයාබර අම්මේ දයාබර තාත්තේ මං කිව්වා මේ ලෝකේ අද ඉන්න වාසනාවන්තම තාත්තලා තුන්දෙනා වාසනාවන්තම අම්මලා තුන්දෙනා ඔබලා කියලා. ඉතින් ඒක මහ ලැබීමක් සංසාරේ ලේසියෙන් අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට ලැබෙන්නේ නැති ලැබීමක් එහෙම ලැබේවි කියලා සමහර අම්මලා තාත්තලා බලන් හිටියට මේ ජීවිතේ ඒගොල්ලන්ට එවැනි ලැබීමක් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන් නමුත් ඒ ලැබීම ඔබට ලැබිලා තියෙනවා රජවරුන්ට සිටුවරුන්ට මැතිවරුන්ට ලැබෙන්නේ නැති මහ සැනසීමක් ඔබේ පුතාලා ඔබට අරගෙන ඇවිල්ලා දීලා තියෙනවා ඔබට වෙන පුතාලා ඉන්න පුළුවන් වෙන දුවලා ඉන්න පුළුවන් කෝටි ගණන් හම්බ කරන දරුවා ඉන්න පුළුවන් හැබැයි හුස්ම ටික හිර වෙද්දි ඉහලට ගත්තු හුස්ම පහලට හෙලන්න බැරි වෙන වෙලාවෙද්දි පහලට හෙලපු හුස්ම නැවත ඉහලට ගන්න බැරි වෙන වෙලාවෙද්දි කතා කර ගන්න දිව හොල්ල ගන්න බැරි වෙද්දි පණ අදින වෙලාවේදී ඔබට ඔය කිසිම ලොකු පුතෙක් ලොකු දුවෙක් මතක් වෙන්නේ නැහැ මේ බුදු පියාණන් වහන්සේගේ අරිහත් දජේ පරෝගද්දු බුදු පුතාලා ටික විතරයි පින්වත්නි මතක් වෙන්නේ අන්නේ වෙලාවට ඔබේ හිත සුවපත් කරනවා මේ මහාන වෙච්ච පුතා ඒ වෙලාවට සතර අපායේ වැටෙන්නට පව් කරගෙන හිටියත් ඔබ සමහර විට සතර අපායෙන් ගලවලා උතුම් දිව්‍ය ලෝකෙට ගිහිල්ලා උස්සලා තියෙනවා මේ බුදු පුතා එවැනි භාග්යක් අද ඔබ ලබා ගත්තා ඒ නිසා අද ජීවිතේ වෙනස් කරගන්න මේ සම්බුද්ධ ශාසනයේ සැබෑ ශ්‍රාවකෙක් බවට පත් වෙලා
ගිහි උපාසක උපාසිකාවන් විදිහට නිවන් මඟ පූර්ණේ කරන පිරිසක් බවට පත්වන්නට මේ දයාබර අම්මට තාත්තට ඒ ඥාතීන්ට හැකියාව භාග්‍ය ඒකාන්තේ මෙපින් බලයෙන් ලැබේවා පතන්නා වූ බෝධියකින් උතුම් ධර්මාවබෝධයද ඒකාන්තෙන් සාක්ෂාත් වේවා කියලා ආශිර්වාද කරනවා आरंभे पटं श्रमदानादिये पटं मे दानमे पुण्यकर्मे दक्वा अनुशासना श्रवणे किरीम दक्वा ओब सियलु दिनातुल रस्सुनु महा पिनात अपतुल रस्सुनु पिनात पैविजी जीवितेर दरुवन पूजा किरीमें मे मापियंतुल रस्सुनु पिनात तमगी जीविते आतेर निक्कम पारमिताव पूर्णेट पत करमें पैविदियु ए दरुवन विसिं ए भिक्षुन वहांसेला विसिं अद दिने रस्कोट गत पिनात සියලුම දෙවියන්ටත් අනුමෝදන් කරමු කරුණාවෙන් මෛත්‍රියෙන් සියලු දෙවියෝ මෙපින් බලය අනුමෝදන් වෙත්වා සැපයට පැමිණෙත්වා දිව්‍යානුභාවයෙන් වැඩෙත්වා සසර කතරින් මිදී උතුම් අමා මහ නිවනින් නිවි සැනසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න මේ ජීවිතේ මේ දරුවන්ගේ අම්මලා තාත්තලා ඔය ඇත්තෝ ज्ञातिवरुत् अनंत संसारे अनंत जीवितवल आत्म कोटि प्रकोटि गानकट यहापत्ते अम्मल तात्तल अपिट नोपेनी मे आवट बलागनेति अद पिंगन्न ए अनंत ज्ञातींट दुखित सत्वेंट पिंकम करगन्न बेरिवेला अद असरण वेला पीडा विंदिने प्रेतादी जीवी कोट्टासवलट मे पिन करुणावें मैत्रीं अनुमोदन करनवा සියලු සත්වයෝ මෙපින් බලය අනුමෝදන් වෙත්වා දුගතියෙන් මිදෙත්වා සුගතියට පැමිණෙත්වා සතර අපා දුකින් මිදී උතුම් අමා මහ නිවනින් නිවි සැනසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න ඔබ සියලු දෙනාටත් අපේ ගෞරවනීය සිල්මෑණියන් වහන්සේ ඇතුළු ඔබ සෑම සියලු දෙනාටත් මෙපින් බලේ කාන්ත වශයෙන් හේතු වාසනා වීමෙන් ඔබ සියලු දෙනාම නිදුක් වෙත්වා නීරෝගීවත්වා සුවපත්වත්වා කායික සුවපත් භාවයෙන් සුවපත්වේවා මානසික සුවපත් භාවයෙන් සුවපත්වේවා මෙලව ජීවිත පිණින් පිරුණු ජීවිත බවට පරිවර්තනය කරගනිත්වා මෙලව ජීවිත කුසලයෙන් පිරුණු ජීවිත බවට පරිවර්තනය කරගනිත්වා මෙලව පරලව දෙලව දියුණුවට පැමිණ සසර වසන තාකල් භෝගවන්ත ධනවන්ත වන්නවන්ත සැපවන්ත ශ්‍රද්ධාවන්ත ගුණවන්ත ඥානවන්ත ප්‍රඥාවන්ත ජීවිත ලබා අවසන පැතූ බෝධියකින් දෙවියන්ගෙන් වැඳුම් පිදුම් ලබන මහා බ්‍රහ්මයන්ගෙන් වැඳුම් පිදුම් ලබන පූජනීය නිකලෙස් පාරිසුද්ධ අවබෝධයට පත්වන්නට ඔබ සියලු දෙනාටත් මටත් මේ මහා පුණ්‍ය බලය ඒකාන්ත වශයෙන් හේතු වාසනා වේවා මෙපින් බලයෙන් නොපමාව නිවන් දකින්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න හොඳයි ගාතාවන් කියමු ආකාශට ච බුම්මට්ටා දේවානග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා चिरं रक्कन्तु शासनं चिरं रक्कन्तु देशनं चिरं रक्कन्तु मं परं इदं मे ज्ञातीनां होतु सुखिता कुन्तु ज्ञातयो इदं मे ज्ञातीनां होतु सुखिता कुन्तु ज्ञातयो इदं मे ज्ञातीनां होतु सुखिता कुन्तु ज्ञातयो इमिना पुण्यकम्मेन माने बाल समागमो सतन समागमो होतु याव निब्बान पंतिया इदं मे पुण्यकम्मं आसवक्यवकं होतु सब दुःख पमुच्यतु।
කරගනිමු අභිවාදන සේනිස නිචං අද්දාපචයිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුකං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මෙවච අතු නිබ්බාන සම්පත්ති නිමිනාතේ සමිච්ඡතු සුඛී හෝතු නිදුක්ඛෝ හෝතු සුඛියත්තානම් පරිහරන්තෝ හෝතු නිබ්බාන පච්චා හෝතු සූපත් වේවා නිදුක් වේවා ජීවිත සෞභාග්‍යවන්තව සුවසේ ගත කරන්නට භාග්‍ය වාසනාව ලැබේවා මේ සියලු පින්කම් මුතුන් නිවනින් නිවි සැනසීම පිණිසම හේතු වේවා වාසනාව වේවා නිවන් දකිත්වා